හයි බුවන් අපි කලින් ඩී ගුණුවට අදාළ පළවෙනි කොටස කතා කරා ඒ කියන්නේ ඩී ගුණුවේ රසායනීය තීරිය වලට අදාළ පළවෙනි කොටස ඒ කියන්නේ අපි ඉනෝගනික් කෙමිස්ට්‍රියට ඩී ගුණුව තමයි මම මුලින් සාකච්ඡා කරන්න ගත්තේ එතකොට මේකෙදි මේ ඩී ගුණුවෙන් ඒක පටන් ගන්න හේතුව ඩී ගුණුව තමයි වැඩිම ලකුණු වෙන කොටස ඉනෝගනික් කොටස යටතේ එතකොට මේක රචනා ප්‍රශ්න අපිට සාමාන්‍යයෙන් දෙකක් දැන් 2019 නම් දෙකක් තිබුණේ MCQ තුනක් හතරක් එනවා මේක යටතේ. ඉතින් අපි ඒකේ එක කොටසට අදාළ එක් කොටස කියලා මම බෙදලා ඒකට අදාළව අපි සංකීර්ණ ඇතිවීම පිළිබඳ සංකීර්ණ තියෙන්න පුළුවන් ආකාර ඊළඟට ඒ සංකීර්ණ නාමකරණය පිළිබඳව කතා කරා. සංකීර්ණ ගැන හදාරන්න නැතුව දෙවෙනි කොටස හදාරලා වැඩක් නැහැ. ඒකින්ද ඔයාලා මුල් වීඩියෝ එකේ අනිවාර්යෙන් ඔය සංකීර්ණ නාමකරණ ඉගෙනගෙන මොන ඩී ගණු විතර ටික හදන්න නැත්තම් වැඩක් වෙන්නේ නැහැ. නැත්තම් රචනා ප්‍රශ්න කරද්දි ගොඩක් ගැටලු වෙනවා. විශේෂයෙන් න්‍යූ සිලබස් එකේදී ඕකේ නාමකරණයක් දැන් නැතුව රචනා ප්‍රශ්න කරන්න බෑ. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ කොටස පළවෙනි කොටස වීඩියෝ එක බලලා ඒක හොඳට පුළුවන් ගල ඒකේ තියෙන අභ්‍යාසයක් දාලා තියෙන වීඩියෝ එකට පල්ලෙහැන් ඒ අභ්‍යාසයත් කරලා ඕන. මේක දෙවෙනි කොටස يعني අද කරන කොටස බලන්න. අද අපි ඉගෙන ගන්නෙ ඩී ගොනුවේ සංකීර්ණ පිළිබඳව ඉගෙන ගන්න. ඒ කියන්නේ සංකීර්ණ ඇතිවීම ඊළඟට සංකීර්ණ කොහොමද ඒ කියන්නේ ඇති වෙන්නේ ඒවයි ප්‍රතික්‍රියා හරිද ඒව දේවල් ගැන තමයි අපි කතා කරන්නේ ඒ කියන්නේ සංකීර්ණ විශ්ලේෂණය කියලා අපිට මේ කොටස හඳුන්වන්න පුළුවන් හරි සංකීර්ණ විශ්ලේෂණයක් ගැන තමයි අපි මේ කොටස අද කතා කරන්න යන්නේ එතකොට ඩී ගුණුවේ සංකීර්ණ ඩී ගුණුවේ කැටායන සාධන සංකීර්ණ ගත්තම ඩී ගුණුවේ අපි කැටායන බෙදාගත්ත ආන්තරික සහ आंतरिक नोन विद्यट अपयोग खटायन बेदागत्ता हरि खटायन हरि मूल द्रव्य निमी मूल द्रव्य आंतरिक स्वभाव सोनिकाई खटायन आंतरिक स्वभाव सोनिकाई देखा हरिज तर मे आंतरिक किल की हुए मैंने मे यम किसी खटायन है घट डी ए के सिर डी नमे दक्का विन्यास एक आंतरिक है गलह दिन आंतरिक नोन किल के डी बिंदु सह डी दहाय किल विन्यास दिन खटायन टे आंतरिक नोन किल है दिन एवगेम आंतरिक कटायन एक ओण में जलीय द्रावण वर्णवत् किल तपि कलिंग वीडियो की उदाहरण की तरह कोपधन देखे एस्टो संकीर्ण पास मेक कोपधन देखे तीन कटायने मेक लाणील पाट मेक एक जलीय द्रावण मेकोमद मेक लाणील पाट लाणील पह इन कोहमद मेन मे मेके आंतरिक कटायने निशा तपि एक मुखद मेके कोपधन देखने गत्तम डी नमे विन्यास तीन अवसाने कोपधन दिखटेन කෝපදාන දෙකට එන්නේ ඩී නමයේ විඤ්ඤාසය. හරිද? ඒකින්ද මේක වර්ණවත්. අනිවාර්ය වර්ණයක් තියෙන්න ඕන. අවර්ණ වෙන්න විදියක් නැහැ. ඒ කියන්නේ ආන්තරික කැටයන ගත්තම අනිවාර්ය වර්ණවත් කියලා ගන්න පුළුවන්. ඊළඟට ආන්තරික නොවන කැටයන ගත්තා පස්සේ මේක අනිවාර්යයෙන්ම මේවා අවර්ණ වෙන්න ඕනේ. මේවයි ජලීය ද්‍රාවණ. උදාහරණයක් විදිහට අපි හිතමු සිංක් H2O සංකීර්ණය ගත්තොත් සිංක් H2O සංකීර්ණය එතකොට ඒකේ සිංක් දාන දෙකනේ තියෙන්නේ. सिंह दान देखे इलेक्ट्रॉन विन्यास वालुवानी बलन डी दहाँ डी दहाय के लिए सिंह दान देखे इलेक्ट्रॉन विन्यास तो डी दहाय के आंतरिक नोन विन्यास अग्निशा मेके संकीर्ण अवर्ण है इतकोट हुंदर मतगतिगे इतर संकीर्ण वर्ण विश्लेषण गिरी मेरी हुंदर धनगण वाला वर्ण वर्द अवर्ण दिखाई इसम धनगण एक अमार हरिद तर पलविनी दे කැටායන සම්බන්ධයෙන් අපිට මූලික දේ මේක පළවෙනි වීඩියෝ එකේදීත් මම කිව්වා ඊළඟට මේ වර්ණ ඇතිවීම අපිට පැහැදිලි කරන්න තියෙනවා ඇයි සංකීර්ණයක් වර්ණවත් වෙන්නේ ඒකට හේතුව ඒ කියන්නේ සංකීර්ණ ඇති වෙන ආකාරය නෙමෙයි ඔය වර්ණය වෙනස් වීමට හේතු තියෙනවා හරි එහෙනම් වර්ණයේ රඳාපවතින සාධක තුනක් තියෙනවා සංකීර්ණයක වර්ණය හරි අපි එක්ගත් අපි හරියටම ගෝ සංකීර්ණයක වර්ණය වෙනස් වෙන සාධක හරි වෙනස් වෙන සාධක පළවෙනි සාධකය තමයි අපිට මේකේ සාධක තුනක් තියෙනවා හරි මේ සාධක තුන වෙන වෙනම සැලකුවොත් ඒ සාධක තුන තමයි එකක් ලෝහය එහෙම නැත්නම් ලෝහ කැටායනය මත හරි ලෝහ කැටායනය මත ඔය සංකීර්ණයේ වර්ණය වෙනස් වෙනවා අනිත් එක තමයි ලෝහ කැටායනයේ ඔක්සිකරණ අංකය लोहे ऑक्सीकरण अंक गलतना लोह कटाने ऑक्सीकरण अंक देवनी साधक है तुंगनी साधक लिगन वर्गीय तो लिगन मत
මේ සංකීර්ණ වර්ණය වෙනස් වෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් අපි ලෝහ කැටයනය මත වෙනස් වෙන අවස්ථාවක් අපි හිතමු. මොන බලන්න දැන් කෝපර්ගේ H2O සංකීර්ණය ගත්තම කෝපර්ගේ H2O සංකීර්ණය ගත්තම මේකේ එක්ක ජලීය ද්‍රාවණය මේක ලා නිල් පාටයි. හරි? කෝපර් ධන දෙක ඔක්සිකරණ අංකය ධන දෙක ලිගන විදිහට තියෙන H2O 6ක්. එනකොට අපි දැක්කොත් නිකල්ගේ निकल H2O සංකීර්ණය ගත්තොත් निकल H2O සංකීර්ණය දැන් බලන්න ආරෝපණයේ ධන දෙකම තමයි ඔක්සිකරණ අංකේ වෙනස් වෙන්නේ මෙයාගේ ඔක්සිකරණ අංකේ ධන දෙක මෙයාගේ ඔක්සිකරණ අංකේ ධන දෙක ලිගන තියෙන ජල අණු 6ක් හරිද ලිගන තියෙන ජල අණු 6ක් නමුත් මේකේ වර්ණය කොළ පාට හරි වර්ණය කොළ පාට බලන්න එතන ඒතර ඒකේ එකම වෙනස තමයි ලෝහ කැටායනය වෙනස් වීම එහෙම නැත්නම් ලෝහය වෙනස් වීම කිව්වත් හරි හොඳ කැටායනය කියලාම කියන්න අවශ්‍ය නැහැ ලෝහය වෙනස් වීම කියලා කිව්වත් හරි එතකොට බලන්නේ ලෝහය එහෙම නැත්නම් ලෝහ කැටයන වෙනස් වීම මත සංකීර්ණ වර්ණය වෙනස් වුණා හරි ඊට පස්සේ ලෝහ කැටයන ඔක්සිකරණ අංකය අපි ඒක මෙහෙම හිතමු ඔන්න Fe ධන දෙක කියන එක ගත්තොත් Fe ධන දෙකේ H2O සංකීර්ණය අපි හිතමු හරි Fe ධන දෙකේ H2O සංකීර්ණය ගත්තොත් මේක ලා කොළ වර්ණයක් තියෙන්නේ ලා කොළ පාට වර්ණයක් තියෙන්නේ හරිද ඊළඟට මේකේ අපි ගත්තොත් Fe ධන තුනේ H2O සංකීර්ණය අපි ඒක එළවලුදි මෙහෙමයි සලකන්නේ මේක හැබැයි පොඩි වෙනසක් තියෙනවා නේද මේක මෙහෙම ලියලා තමයි අපි සලකන්නේ මේකේ වර්ණය ගත්තොත් මේක අපි ගන්නෙ කහ දුඹුරු කියලා හරි වර්ණය සලකන්නේ කහ දුඹුරු කියලා එතකොට ওই සාධකයේ මතත් ඒ කියන්නේ ලෝහ කැටයනේ බලන්න ඉතින් එතන එකම ලෝහය තියෙන්නේ ලිගනත් එකම වර්ගයේ තියෙන්නේ ඔක්සිකරණ අංකය විතරයි වෙනස් ඔක්සිකරණ අංකයේ මේකේ ධන දෙක මේකේ ධන තුන අන්න බලන්න සංකීර්ණයේ මේ ජලීය ද්‍රාවණයේ වර්ණය වෙනස් වුණා හරිද ඉතින් මේ ඔක්කොම ජලීය ද්‍රාවණ වෙන්න ඕන ඝන අවස්ථාව ගැන සලකනකොට වෙනස් සාධකත් බලන්න වෙනවා හරිද මේ ඔක්කොම ජලීය ද්‍රාවණ විදිහට තමයි අපි සලකන්නේ ඊළඟට ලිගන වර්ගය මත සංකීර්ණයේ වර්ණය වෙනස් වෙනවා ඒ හොඳම උදාහරණය තමයි දැන් අපි හිතමු නිකල්ගේ H2O සංකීර්ණය ගත්තොත් නිකල්ගේ H2O සංකීර්ණ නිකල් ධන දෙකේ අපි කලින් ඉඳලා මේක කොළ පාටයි හරි මේ කොළ පාට වර්ණය අපි හිතුවොත් නිකල්ගේ ඇමෝනියා සංකීර්ණය නිකල්ගේ ඇමෝනියා සංකීර්ණෙත් ඒකෙත් ඇමෝනියා ලිගන 6යි ඔක්සිකරණ අංකය ධන දෙකම තමයි මේක එන්නේ තද නිල් පාටක් හරි අන්න බලන්න එතකොට එකම ලෝහ කැටයනේ එකම ඔක්සිකරණ අංකය නමුත් ලිගන වර්ගය වෙනස් වුණා එහෙනම් සංකීර්ණයේ වර්ණය වෙනස් වෙලා තියෙනවා බලන්න ඉතින් ඒතර මෙන්න මේ කරුණු තුන මත සංකීර්ණයක වර්ණය වෙනස් වෙන්න පුළුවන් ඒක හොඳට මතක තියාගන්න සංකීර්ණ ගැන අධ්‍යයනය කිරීමේදී හරි එතකොට මේ දැන් මේක මේ අපි දැන් මේක කරුණු වශයෙන් පැහැදිලි කරලා මම මේ ගුවන්න්නේ එතකොට ඔයාලා නෝට් පොතක් ළඟ තියාගෙන මේකේ නෝට් එක ලියා ගන්න ඕන නම් ගොඩක් හොඳයි හරි මේකට දාලා නෝට් එකක් අර රිසෝස් බුක් එකේ තියෙන නෝට් එක මම ඔයාලට PDF එකක් විදිහට මේ වීඩියෝ එකේ පල්ලෙහෙන් දෙනක ඩවුන්ලෝඩ් කරන් බලන්න ඒ කොටස් ඉතින් අපේ නෝට් එකම නේද ඒ නෝට් එකත් පරිහරණය කරන්න පුළුවන් ඔයාලට රිසෝස් බුක් එකේ දීපු එකනේ 아무ත ඒකේ සමහර කාරණු ඉතින් අර විස්තර අඩුයි එහෙම එහෙම ප්‍රශ්න තියෙනවා මම ඒක විස්තර කරලා ඔයාලට උගන්වනවා හොඳම දේ තමයි නෝට් පොතක් තියාගෙන මම මේ දෙන කරුණු නෝට් එකක් විතර ලියා ගන්න එක අරගෙන උතුර දව ගන්න රිසෝස් බුක් එකේ මම දාලා තියෙන එකත් උදව් ගන්න ඊට අමතරව නෝට් එක ලියනවා නම් ඉතා ප්‍රයෝජනවත් මේක හරිද ඊට පස්සේ අපි මේක බලමු දැන් අපිට ඉගෙන ගන්න තියෙන සංකීර්ණ වර්ග හරිද අපිට සංකීර්ණත් වර්ග තුනක් ඉගෙන ගන්න තියෙනවා ඒ තමයි මුලින්ම H2O සංකීර්ණ ගැන මුලින් ඉගෙන ගන්නවා ඊළඟට ක්ලෝරයිඩ් සංකීර්ණ ගැන ඉගෙන ගන්නවා ඊළඟට ඇමෝනියා සංකීර්ණ ගැන ඉගෙන ගන්න මේ තමයි A level වලදී අපිට ඉගෙන ගන්න තියෙන සංකීර්ණ වර්ග. ඒතර මේ එක එක සංකීර්ණ ඇති වෙන්නේ කොහොමද මේවා විද්‍යාගාරයේ පිළිල කරගන්නේ කොහොමද? හරිද? ඒව තමයි ඉතින් ওই විභාගෙදී තෝරන වෙන්නේ මේ සංකීර්ණ ගැන තමයි අපේ පේපර් එකේ අහන්නේ. එතකොට අපි බලමු මුලින්ම H2O සංකීර්ණ ගැන මුලින් බලමු. හරිද? H2O සංකීර්ණ ගත්තට පස්සේ H2O ලිගන සම්බන්ධ වෙලා හැදෙන සංකීර්ණ තමයි H2O සංකීර්ණ කියලා කියන්නේ. එතන මේ H2O සංකීර්ණ අපිට නිර්දේශය තුල අපිට ඉගෙන ගන්න තියෙන H2O සංකීර්ණ එක් එක් කැටයන සඳහා අපිට නිර්දේශය දීලා තියෙන කැටයන සඳහා H2O සංකීර්ණ ඉගෙන ගන්න තියෙන්නේ ඒවයි වර්ණය සම ඒවා ඇති වෙන ආකාරය තමයි වැදගත් වෙන්නේ. අපිට මෙන්න මෙහෙමයි අපිට මෙහෙම ආවර්තිතාවයේ තියෙන හැම ලෝහ කැටයනයකටම H2O සංකීර්ණයක් නැහැ. අපි අර පළවෙනි වීඩියෝ එකේ කතා කරා වගේ මේ සංකීර්ණ හදන්න පුළුවන් අයට විතරයි H2O සංකීර්ණ තියෙන්නේ. හරි? එතකොට අපි කතා කරන්නේ 3D ගොනුවේ මූලද්‍රව්‍ය සාධන කැටයන කීපයකට අදාළ H2O සංකීර්ණ විතරයි කතා කරන්නේ. නැත්නම් S ගොනුවේ ලෝහ වලට H2O සංකීර්ණ නැහැ. අර අපි අර කලින් වීඩියෝ එකේ කතා කරා වගේ H2O ලිගන බඳව ගන්න පුළුවන්
හිස්කාක්ෂික තියෙන කට්ටිය විතරයි ඒ ස්ටෝ සංකේතන හදන්න පුළුවන්. අපර මේක ඇති වෙන්නේ මෙහෙම මේක අපි හිතමු ඔන්න උදාහරණයක් අරගෙන කොපර් කියන ලෝහය. මම ඔයාලට කොපර් ලෝහයක කැබල්ලක් දෙනවා. ඔයාලට ස්ටෝ සංකේතනයක් හදාගන්නයි කියලා කියනවා. එතකොට ඔයාලට මේක හදාගන්න මෙන්න මේ ක්‍රමයේ තමයි මේකට භාවිත කරන්න ඕනේ. කොපර් වලට ජලය දැම්මයි කියලා H2O සංකීර්ණ හැදෙන්නේ නැහැ. හේතුව කොපර් කියන්නේ ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරන ලෝහයක් නෙවෙයිනේ. 3D ගුණයේ ලෝහ ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ S ගුණයේ ලෝහ කියන්නේ මැග්නීසියම් බෙරිලියම් මරනවා අනිත් ලෝහ විතරයි H2O එක්ක ප්‍රතික්‍රියා කරන්නේ. D ගුණයේ P ගුණයේ F ගුණයේ ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරන ලෝහ නැහැනේ. ඒතොර ලෝහයට ජලය දැම්මයි කියලා අපිට සංකීර්ණයක් හදාගන්න බෑ. හැබැයි අපි කොපර් ලෝහය හොඳට කුඩු කරලා ඒක තනු කම්ලයක දිය කරගත්තොත් අපි නම් තනු කෙට්ටුවේ සෝපෝ මේකට දානවා. තනු කම්ලයක හොඳට දිය කරගත්තොත් හොඳට තේරුම් ගන්න තනු කම්ලවල වැඩිපුර සාන්ද්‍රණයක් තියෙන ජලය. තනු කම්ලවල අම්ලයට වඩා විශාල සාන්ද්‍රණයක් තියෙන ජලය. ඒක නිසා මේක අම්ලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා මෙතන H2O සාන්ද්‍රණය වැඩි. එතකොට මේ පද්ධතිය තුළ වැඩි වෙන්නේ H2O සාන්ද්‍රණය. එතකොට සාන්ද්‍රණය වැඩි එක්කනත් එක්ක මේකගේ කැටායන හැදෙලා ඒ කැටායන සංකීර්ණ හදාගන්න. ඊට පස්සේ දැන් මෙතන තනු කෙට්ටුවේ සෝප එක ප්‍රතික්‍රියා කරලා කොපර් සල්ෆේට් ඒක්වස් හැදෙනවා. කොපර් සල්ෆේට් ඒක්වස් එහෙම තියෙනවට වඩා ස්ථයි ලිගන බඳවගෙන ඉන්න එක. ඒකින්ද මොකද කරන්නේ මෙයා? මේ ජලීය ද්‍රාවණේ H2O සංකී H2O සාන්ද්‍රණය වැඩි හින්දා අනිත් හැමෝටම වඩා කියන්නේ සල්ෆේට් ඊළඟට H ධන ඒ සාන්ද්‍රණ වලට වඩා H2O අණු වල සාන්ද්‍රණය ගොඩක් වැඩි. මොකද මේ තනු කම්ලියන්නේ දැන් මේ. ඒක නිසා මොකද වෙන්නේ? මේක H2O සාන්ද්‍රණය ගොඩාක් ඉහළ නිසා මේක කොපර් ධන දෙකයිනේ පෙළඹෙන වඩා ස්ථයි වෙන්න මෙන්න මේ H2O අණු එක H2O සංකීර්ණය හදාගන්න. හරි H2O සංකීර්ණය හදාගන්න. ඔන්න ඕක තමයි ක්‍රියාවලිය. ඉතින් මේක ලාණිල් පාටක් තියෙනවා. හරිනේ. එතකොට අපිට මේක ඕනම ලෝහයකින් අපිට එයාගේ H2O සංකීර්ණය හදාගන්න ඕන නම් තනු කම්බලයක් ගන්න පුළුවන්. තනු කෙට්ටුවේ සෝප විතරක් නෙවෙයි. තනු කෙච්චෙන් O3 තනු කෙච්චියල් ඕනම තනු කම්බලයක් ගන්න පුළුවන්. ප්‍රබල අම්ල වෙන්නත් ඕන. හරිද? ඒ වගේකින් තමයි H2O සංකීර්ණයක් පිළිල කරගන්න වෙන්නේ. ඔය විභාග ගැටළු වල උනත් ඔය තියෙන ලෝහයේ කොටසක්ගෙන නැත්නම් ලෝහයේ කුඩගෙන එයට තනු එය තනු කම්ලයක දිය කරගන්නාලාදී මේ විට ලාණිල් පැහැති ද්‍රාවණයක් සෑදීනේ. ඒ මොකක්ද ඒ ද්‍රාවණය? එතකොට මෙන්න මේක ගැන කියන්නේ. හරි. තනු කම්ලයක් එදීමෙන් කරන්නේ H2O සංකීර්ණය පිළිල කරගැනීම. අපි ඒක තේරුම් ගන්න ඕන. හරිද? එතකොට මේ විදිහට තමයි මේ ලෝහය භාවිතා කරලා එයාගේ H2O සංකීර්ණය හදාගන්න අපිට තනු කම්ල භාවිතා කරන්න වෙනෝ ජලය බෑ. හැබැයි ලෝහයක ලවණයක් ගත්තොත් දැන් අපි ගත්තොත් කොපර්ගේ ඕනම ලවණයක් හරි කොපර් සල්ෆේට් වෙන්න පුළුවන්. ඝන ලවණ ඝන අවස්ථාවක තමයි කොහොම ලවණවල අවස්ථාව ඝන අවස්ථාව කොපර් ක්ලෝරයිඩ් වෙන්න පුළුවන්. හරි කොපර් නයිට්‍රේට් වෙන්න පුළුවන් මේ විද්‍යාගාරයේ තියෙන ලවණ. හරි එතකොට මේ වගේ ලවණ ඕනම ලවණයක් හරි ඕනෑම කොපර් ධන දෙක ලවණයක් අරගෙන මේ ලවණය වැඩිපුර ජලයේ දිය කරගත්තොත් හරි වැඩිපුර ජලයේ දිය කරගත්තොත් එහෙම නැත්නම් තනු කම්ලයක් එදුවට අපිට මෙතෙන්දී අවස්ථා දෙකක් තියෙනවා. ඒ තමයි එක්කෝ H2O ජලයේ දිය කරගන්න පුළුවන් ওই ලවණය. මේ තුන් දෙනාම ජලයේ දියවන ලවණ දියවෙන්නේ නැතිව ගන්න බෑ. දියවෙන්නේ නැතිනම් අපි විභාගය දුන්නත් දෙන්නේ ඔක දියවෙන්නේ. හරි ජලයේ දියවෙන්නේ. එතකොට මේ ලවණ අරගෙන එක්කෝ ජලයේ දිය කරගෙන එහෙම නැත්නම් තනු කම්ලයක දිය කරගත්තොත් ඒත් මෙහෙමයි H2O සාන්ද්‍රණය වැඩි. දැන් ජලය දැම්මු කොහොමද H2O සාන්ද්‍රණය තමයි පද්ධතිය වැඩි. තනු කම්ලයක් දැම්මත් වැඩි වෙන්නේ H2O සාන්ද්‍රණය. එහෙනම් මෙතන මොකද වෙන්නේ? එයාගේ H2O සංකීර්ණය පිළිල වෙනවා. හරි? එයාගේ H2O සංකීර්ණය පිළිල වෙනවා ওই විදියට. හරි? ලාණිල් පාට ජලීය ද්‍රාවණය. එතන මෙන්න මෙහෙමයි H2O සංකීර්ණ හදාගන්න. හරි? ඕනම ලෝහෙන් ඕනනම් අපිට පුළුවන්. එහෙම නැත්නම් ලෝහයේ ලවණකින් අපිට පුළුවන්. දැන් මේ කොපර් වලට විතරක් නෙවෙයි. හරි? 3D ගුණය අපි අධ්‍යනය කරන ඕනම ලෝහයකට ඒක කරන්න පුළුවන්. හරි? H2O සංකීර්ණ තියෙන ඕනම ලෝහයක H2O සංකීර්ණය පිළිල කරගන්න වලට ඕනොත් මේ ආකාරයට තමයි පිළිල කර ගැනීම කරන්න ඕනේ. හරිද? උතර මේක ඉතාම වැදගත්. මේ කොහොමද වෙන්නේ කියන එක දැන් ප්‍රශ්නවල දිහා හන්නේ මෙහෙමනේ. ඔන්න මෙහෙම M කියලා ලවණයක් තියෙනවා. හරි? M කියලා ලවණයක් තියෙනවා. මේකට තනු කම්ලයක් දානවා. ලාණිල් පාට ජලීය ද්‍රාවණයක් ඇති වෙනවා. ඒතර ඔයාලා තේරුම් ගන්න ඕන මේ තනු කම්ලයක් දැමීමෙන් ඒ ලවණයට ඇති වෙන්නේ මොකද්ද? ඒක H2O සංකීර්ණය කියලා තේරුම් ගන්න ඕනේ. ඒක තමයි වර්ණමිතිය කියන්නේ. වර්ණමිතිය ඒතර වර්ණය මතක දැන් මම ඊළඟට දෙනවා මේකේ වර්ණ ටික. වර්ණ ටික ඉතින් මතක තියාගන්න වෙනවා. වර්ණ මතක තියාගන්න කෙටි ක්‍රමයක් හදාගන්න වෙනවා. ඒක කෙටි සරණක් හදලා වර්ණ ටික මතක තියාගන්න වෙනවා. එතකොට වර්ණ ටික දන්නවනම් මේ වගේ ප්‍රශ්න නිකම්ම විශ්ලේෂණය කරන්න පුළුවන්.
එතකොට අපිට නිර්දේශ තුළ මෙන්න මේ H2O සංකීර්ණ සහ ඒවයි වර්ණගෙන තමයි ඉගෙන ගන්න තියෙන්නේ. ඉතින් මෙහෙමයි දැන් සංකීර්ණ ඔක්කොම ගැන ඉගෙන ගන්න ඉගෙන මේ කරන්න ඕනේ දේ නිර්දේශ පිටේව කරයි කියලා විභාගෙට අහන්නේ. නිර්දේශය තුළ තියෙන එකයි විභාගෙට අහන්නේ. එතකොට මේ ටික ඉතින් අනිවාර්යෙන් දැනගන්න ඕන. ඔයාලා නිර්දේශයෙන් පිට කීපයක් දැනගත්තා කියලා අවුලක් නැහැ. ඒක වැඩිපුර අධ්‍යයනය කරන විභාගෙට අහන ටිකනේ මේ ටික. ඒතර මේ ටික අනිවාර්යෙන්ම දැනගන්න ඕන. හරි. ඒතර මේ ටිකේ වර්ණත් එක්ක හරියටම මේ ටික සංකීර්ණ දැනගන්න. ඉතින් මේක හරිම ලේසි මතක තියාගන්න. මොකද දන්නවද? මේක වලට පේනවා ඇති H2O ලිගන 6ව හැම එකම තියෙන්නේ. හරි. ඔක්කොම බැලුවට පස්සේ පේනවා H2O ලිගන 6යි තියෙන්නේ. මේ හැම එකෙම H2O ලිගන 6යි තියෙන්නේ. හරිද? ඒතර මේ වර්ණත් අද මම මේ අනුපිළිවෙල දීලා තියෙන මූල ද්‍රව්‍ය ක්‍රෝමියම් يعني 24 25 26 ඉතින් යකඩ ධන දෙකයි ධන තුනයි දෙකම ඉගෙන ගන්න තියෙනවා 27 28 29 30 මේ මූල ද්‍රව්‍ය ටික තමයි අපි ඉගෙන ගන්න තියෙන තුරු ඩී හොඩුවේ. ඒක බලන්න ක්‍රෝමියම් ධන තුනේ. දැන් මේක මෙහෙමයි. මේක හදාගන්න ක්‍රම දෙකක් තියෙනවා. එක්ක ක්‍රෝමියම් ලෝහයට අර විදිහට තනු කම්බලයක් දාලා හදන්න පුළුවන්. නැත්නම් ක්‍රෝමියම් ධන තුනේ මොකක් හරි ලවණයක්. එක්ක ක්‍රෝමියම් සල්ෆේට් වෙන්න පුළුවන්. හරි. ක්‍රෝමියම් නයිට්‍රේට් වෙන්න පුළුවන්. ඔය ලවණයක් අරගෙන ඕකට තනුකම්බලයේ හෝ ජලයේ වැඩිපුර ජලයේ දැම්මම ඔය සංකීර්ණ ඇති වෙනවා. H2O සාන්ද්‍රණය වැඩි වෙනවා. ඊළඟට අපිට ඕක මැංගනීස් වල එක ලාදම්, ෆෙරස් වල දිලාකොළ, ෆෙරික් වල දි කහදුඹුරු, කෝබෝල් ධන දෙක රෝස, හරි, නිකල් ධන දෙක කොළපාට, කොපර් ධන දෙක ලා නිල්, සින්ක් ධන දෙක, සින්ක් ධන දෙක අවරණයි. මොකද සින්ක් ධන දෙකේ තියෙන ආන්තරික නෝන වින්‍යාසයක් D10, ඒකින්ද ඒක අවරණයි. ඒතර ඔන්න ඔය විදිහට සංකීර්ණ ටිකේ මේ ටික ඔයාලට මතක තියාගන්න වෙනවා. ඉතින් මේවා මතක තියාගන්න නැතුනම් ඩී ගුණෝ තියෙන ඉනෝගනික් කරන්නවත් හිතන්න එපා. හරි. මොකද මේව පුළුවන් මේව බැරි වෙලා ඉනෝගනික් පුළුවන් වීමක් ගැන කතා කරනවා නම් ඔයාලා එතනින්ම වැඩි අවුල් කරගන්නවා. මොකද මේක පුළුවන් වෙලා ඕන ඉනෝගනික් ප්‍රශ්න කරන තත්ත්වෙට එන්න. දැන් සමහර වෙලාවට සංකීර්ණ වර්ණ නැතු මතක නැතු ප්‍රශ්න ටික කරන්න යනවා. එහෙම කරන්න බෑ. ඉස්සෙල්ලා මේ ටික පුළුවන් වෙලා ඉන්න ඕන. මේ ටික බැරුව ඉතින් මෙතනින් ඉදිරියට යන්න ඇත්තටම අමාරුයි ප්‍රශ්න කරනකොට. ඒකේ මම ප්‍රශ්න සාකච්ඡා කරන්න ගියත් මේව දන්නේ නැතුව ඉතින් කරන්න බෑ. එහෙනම් මේවා වෙනම් කොලයක් අරන් මේ සංකීර්ණ ටික ලියලා වර්ණ ටික ලියලා තියාගන්න ඕනේ. එතකොට මේවා හැදෙන්නේ මෙහෙමයි කියලා තමන්ම ලියලා තියාගන්න ඕනේ. හරිද? එතකොට මෙන්න මේ ටික තමයි අපිට ඉගෙන ගන්න තියෙන H2O සංකීර්ණ ටික. ඉතින් මේකේ මේ ලා දම් ලා කොල කියන දේවල් සමහරලාට මේක දම් කියලා දෙනවා. සමහරලාට මේක කොල කියලා දෙනවා. හරි? සමහරලාට මේක නිල් කියලා දෙනවා. ඒක ඉතින් හරිම වර්ණේ මෙහෙම දුන්නොට විභාගෙදී ඔක පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. මේ කහදුඹුරු වුණාට මේ කහ පාට කියලා දෙන වෙලාවල් තියෙනවා. හරි? ඒ වගේ සමහර ඒවා ආසන්න වර්ණ ඒ විදිහට දෙන වෙලාවල් තියෙනවා. ඒතර මෙන්න මේ ටික තමයි අපිට ඉගෙන ගන්න තියෙන H2O සංකීර්ණ ටික. ඒතර මේ ටික වෙනම ලියලා මතක තියාගන්නට වෙනවා. හරි. ඊළඟට අපි බලමු ඩීගොනේ ලෝහ කැටයන සාධන ක්ලෝරයිඩ් සංකීර්ණ ගැන අපි ඊළඟට බලමු. හරි. ක්ලෝරයිඩ් සංකීර්ණ. ඒතර ක්ලෝරයිඩ් සංකීර්ණ ඉස්සෙල්ලා බලමු මේක හදා ගන්න විදිය ගැන බලමු. මේක මෙහෙමයි. දැන් අපි හිතමු ලෝහයක ලවණයක් අරගෙන. හරි. ලෝහයක ලවණයක් අරගෙන තවන කොපර් සල්ෆේට් ගණය තියෙනවා. මේකට මම එකතු කරනවා සාන්ද්‍ර HCl. මම තනුක HCl එකතු කරලා හදන්න බෑ. තනුක HCl එකතු කරොත් මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ තනුක HCl වැඩි සාන්ද්‍රයක් තියෙන H2O. හරිද? එතකොට තනුකම්ල දාලා ක්ලෝරයිඩ් සංකීර්ණ එහෙම හදන්න බෑ. හරිද? අනිවාර්යයෙන් මේක සාන්ද්‍රම්ලයක් වෙන්න ඕන. කියන්නේ සාන්ද්‍ර HCl වෙන්න ඕන ක්ලෝරයිඩ් සංකීර්ණ නම්. මොකද සාන්ද්‍ර HCl කියන එක ගත්තම මෙතන ක්ලෝරයිඩ් සාන්ද්‍රය තමයි ගොඩක් අධික. ක්ලෝරයිඩ් සාන්ද්‍රය තමයි ගොඩක් අධික. ජලයේ ජල අණු වලට වඩා ක්ලෝරයිඩ් සාන්ද්‍රය වැඩි. ඒක නිසා මොකද වෙන්නේ? මේ සාන්ද්‍ර HCl දම මේ වගේ ලවණයකට ඒ ලවණය තිය වෙලා ඒක ක්ලෝරයිඩ් සංකීර්ණය තමයි පිළියෙල වෙන්නේ. හරි? ක්ලෝරයිඩ් සංකීර්ණය පිළියෙල වෙන්නේ. ඒතකොට ක්ලෝරයිඩ් සංකීර්ණය පිළියෙල කරන්න ඒ ලවණයට එහෙම නැත්නම් ලෝහයට උනත් සාන්ද්‍ර HCl එකතු කිරීම කරන්න පුළුවන්. එතකොට වෙන්නේ ක්ලෝරයිඩ් සාන්ද්‍රය අධික වෙලා ඒකේ ක්ලෝරයිඩ් සංකීර්ණය පිළියෙල වෙනවා. ඒකවල තේරුම් ගන්න මේ සංකීර්ණ ඇතිවීම මේ සාන්ද්‍රණෙත් එක්ක සම්බන්ධ දෙයක්. හරි? සාන්ද්‍රණෙත් එක්ක සම්බන්ධ දෙයක්. දැන් ඔන්න හිතන්න ඔන්න කෝපාගේ H2O සංකීර්ණය තියෙන තැනකට ලානිල් පාට ජලීය ද්‍රාවණයක්. හරි? මේක ලානිල් පාට ජලීය ද්‍රාවණයක් කියලා දැන් ඔයාලා දන්නවනේ. ඒතර මම මේකට එකතු කරනවා සාන්ද්‍ර HCl. සාන්ද්‍ර HCl එකතු කරද්දී මේක යම් මොහොතකදී මේකේ තියෙන H2O සාන්ද්‍රණයට සාපේක්ෂව ක්ලෝරයිඩ් සාන්ද්‍රණය ඉහළ යනවා. මෙන්න මේ ක්‍රියාදාමය සිද්ධ වෙනවා. හරි? H2O අණු වල සාන්ද්‍රණයට සාපේක්ෂව ක්ලෝරයිඩ් සාන්ද්‍රණය වැඩි වෙනවා. එතකොට මොකද වෙන්නේ? කොපර් ධන දෙක කියන එක H2O සංකීර්ණයෙන් මිදිලා එයාගේ ක්ලෝරයිඩ් සංකීර්ණය හදා ගන්නවා. ඉතින් ඕක තමයි ක්ලෝරයිඩ් සංකීර්ණය පිළිල වීමේ ක්‍රියාවලිය. අනිවාර්යයෙන්ම සාන්ද්‍ර HCl මේ යොදන්න වෙනවා. තනුක HCl ඉදලා හරියන්නේ නැහැ. ඒතර මේ ලානිල් පාට ද්‍රාවණය කහ පාට ද්‍රාවණයක් බවට පත් වෙනවා. හරිද? ඒතර මෙන්න මේ ක්ලෝරයිඩ්
संकीर्ण कीपेकुत अभी गिनगण तीन अभी लगे बलमु क्लोराइड संकीर्ण अभी गिनगण तीन सब वर्णमण उदील अतर क्लोराइड संकीर्ण की अभी मेन मेटी तम अभी निर्देश गिनगण तीन क्लोराइड संकीर्ण मतगति लेसी मुखद हेतु हेम क्लोराइड संकीर्ण क्लोराइड लिगन हतर तीन पेन हर अभी गिनगण तीन क्लोराइड लिगन हयाकना तीन हेम अभी गिनगण देखेव तपिटी गिनगण इतना එහෙම තියෙන්න පුළුවන් නමුත් අපි ඉගෙන ගන්න සියලුම ක්ලෝරයිඩ් සංකීර්ණවල ක්ලෝරයිඩ් ලිගන හතරක් තියෙනවා. හරි මෙන්න මේ ටික තමයි අපි ඉගෙන ගන්න තියෙන්නේ. ඒතර මේකේ තව විශේෂතාවයක් මම ඔයාලට කියන්න මතක තියාගන්න හරි ලේසි. මෙන්න මේ දෙක මේ කොබෝල්ගේ ක්ලෝරයිඩ් සංකීර්ණ නිල් පාටයි. හරි ඊළඟට ක්‍රෝමියම් ක්ලෝරයිඩ් සංකීර්ණය නිල් දම්. ඒතර මේ දෙකේ සම්බන්ධතාවය තියෙනවා නිල් පහයට වරු මේක නිල් කියලා මතක තියාගන්න මේක නිල් දම්. අනිත් ඒ ඔක්කොම කහ පාට කියලා ගන්න පුළුවන්. හරි सिंग धन आवरण दी आंतरिक नून कटाने एक आवरण हरिद अनी कुमें कहपाट के लिए मेक कुल कह कुलटर कहपाटी अनी पोदे मतक दिया मेक एत वर्ण दिखाए कहपाट नीलपाट के लिए पोदे मतक दिया हेम मतक दिया मेरी अब मतक दिया वर्ण टी हरियटमोन मुतर प्रधान वर्ण दिखा तीन मेक उलिया क्लोराइड संकीर्ण मतक दिया मे लोह कटाण लवण सांदेल तो अब संकीर्ण हदागन पुलवा हर हेमनता लोहेट सांदेल तो मे संकीर्ण पील पुलवा मेट विन लेल मे वर्ण मतक दिगा विन हर ईलंट अभी गिनगण तीन अमोनिया संकीर्ण पील बंद अमोनिया संकीर्ण गिनगण पड़ी विशेष तेरु एतमा अभी लोहघटने घट जली अमोनिया मेन मे जली अमोनिया किल की मेक तेरू जली अमोनिया के अंदर तनु अमोनियाम तम हरी तनु अमोनिया हेमत की हेमता अमोनियम हाइड्रोक्साइड की अंदर जली अमोनिया के निगम तम हरी इतना मे अमोनिया लिक्विड की अंदर मैंने मेघा के तौर जल है ना जली अमोनिया की ओत एक जलेस अमोनिया आड़ो इतना मेके मेहमद मेक हर तो मेक अमोनियम हाइड्रोक्साइड मे दिन हरी अमोनियम हाइड्रोक्साइड की मुलिम मुद्र मतक तीयागा हाइड्रोक्साइड की बहुत तीन अवक्षेप ओ एसगोणु पलविनी कांडे हाइड्रोक्साइड वाली लिथियम हाइड्रोक्साइड भागिकवदी तुम मुद्र मदीवेनो देवनी कांडे बेरियम हाइड्रोक्साइड स्टोंचियम हाइड्रोक्साइड इतने जल दीवे आने तुम अवक्षेप एसगोणु तम टीका दीवन हाइड्रोक्साइड दीवे नमु डी गोणु पी गोणु एफ गोणु तीन सीएलम हाइड्रोक्साइड अवक्षेप एव जले दीवन अवक्षेप तीन एक अभी टीकन का डी गोणु लोह कटाने कट जली अमोनिया अमोनियम हाइड्रोक्साइड मुलिम विनेम ए लोह कटाने अवक्षेपे अति विने अनिवार्य मेक विनो मुदर मतक दीक अनिवार्य अमोनियम हाइड्रोक्साइड जली अमोनिया हाइड्रोक्साइड अवक्षेप अनिवार्य विनो अतर मैं हाइड्रोक्साइड वर्ण मतक दिखाने मेक नील पाट की मतक दिखाने कोपा हाइड्रोक्साइड नील पाट मैं ला नील की तौकीन हरिद मुलिंग वेडे अमोनियम हाइड्रोक्साइड तो मुलिंग अभी अवक्षेप बलागन पुलवा परीक्षण अवक्षेप बलागन पुलवा ईट पास अभी वेडिपुर अमोनियम हाइड्रोक्साइड तव दुट तौक प्रतिकार अभी तव दुट प्रतिकार वेडिपुर अमोनियम हाइड्रोक्साइड मुखदे अमोनिया सांद्रे तव दुट इहलेमी सा उद सांद्र कथावन तेनो इतने में अमोनियम हाइड्रोक्साइड वेडिपुर अमोनिया सांद्रे अत्यवट सापेश इहलेमको एक मुखदे ये लोह कटाने अमोनिया संकीर्ण पवती ना अमोनिया संकीर्ण पिलियल विनो अंड तव कथाव कितने पवती ना तेंग अभी क्लोराइड संकीर्ण तपिकन कटाइन हेमोटम वगे तीन एस्टो संकीर्ण तेमेना अमोनिया संकीर्ण हेमोटम हर अमोनिया संकीर्ण हदीमे हेकिवती डी गोणु लोहबली ए लोह कटाइने विन्यास हरिद मत लोह कटाइने विन्यास डी हत डी अट डी नमे डी दहाकन कट्टियट वितराय मेन मे हतर विन्यास हतर टवितराय अमोनिया संकीर्ण सैदीमे हेकिवती हर ये कटाने विन्यासे मेन मे हतर इंका अनिवार्य अमोनिया संकीर्ण खेदन वेडिपुर अमोनियम हाइड्रोक्साइड हम उदाहरण डी हतट अनुरूप तीन कोबोल धन दिग
කෝබෝධන දෙකට ඇමෝනියා සංකීර්ණයක් පවතිනවා. හරිද? ඇමෝනියා සංකීර්ණයක් පවතිනවා. කෝබෝල්ගේ ඇමෝනියා සංකීර්ණය පවතිනවා. ඒතර ඒකේ ගත්තොත් ඇමෝනියා ලිගන 6ක් තියෙන සංකීර්ණයක් විදිහට තමයි කෝබෝල්ගේ කෝබෝල්ධන දෙකේ ඇමෝනියා සංකීර්ණය තියෙන්නේ. මොකද කෝබෝල්ධන දෙක D7. හරිද? ඊළඟ D8ට අනුරූපව නිකල් ධන දෙකටත් ඇමෝනියා සංකීර්ණයක් තියෙනවා. ඒකත් ලිගන 6යි. හරි? ඇමෝනියා ලිගන 6ක එක්කෙනෙක්. මොකද මේවා හිස්කාක්ෂික වැඩි හින්දා තව වැඩි වැඩියෙන් ඇමෝනියා ලිගන බඳව ගන්න පුළුවන්. හරි? ඒ වගේම D9ට තියෙන කොපර් ධන දෙකනේ. කොපර් ධන දෙකටත් ඇමෝනියා සංකීර්ණයක් තියෙනවා. හැබැයි දැන් මේකේ සාපේක්ෂව හිස්කාක්ෂික සංඛ්‍යාව අඩුයිනේ. අන්න එහෙනම් මෙතන මෙයාට බඳව ගන්න පුළුවන් ඇමෝනියා ලිගන 4ක් විතරයි. 6ක් බෑ. අන්න එහෙනම් මතක තියාගන්න ලීසි ක්‍රමයක්. හරි? නැත්නම් ඔක සමහර කට්ටියට ඇමෝනියා ලිගන කීයද කියලා පටලවෙනවා. ඉතින් මේක මෙහෙම මතක තියාගන්න ලීසි. මේක අර D එහාට යන්න යන්න ඇමෝනියා බඳව ගන්න පුළුවන් ඇමෝනියා ලිගන ප්‍රමාණය අඩු වීමක් කරන මේ දෙකට 6යි. මේ දෙන්නට අතර D10 ට තියෙන සිංක් ධන දෙකනේ. සිංක් ධන දෙකෙත් ඇමෝනියා ලිගන 4යි යාට බඳව ගන්න පුළුවන්. මොකද හිස්කාක්ෂික සංඛ්‍යාව අඩු වීමක් තියෙන හින්දා. හරිද? අතර ඔන්න ඔය ඇමෝනියා සංකීර්ණ හදන්නේ හදන්න නම් ඒ කැටායන වින්‍යාසයේ D7 D8 D9 D10 වෙන්න ඕන. හරිද? අතර මෙන්න මේ විදිහට තමයි ඇමෝනියා සංකීර්ණ පිළිල වෙන්නේ. ඉස්සෙල්ලම හයිඩ්‍රොක්සයිඩ් ආක්ෂේප වෙනවා. ඊට පස්සේ වැඩිපුර ප්‍රතිකාරක එකතු කරෝති ඇමෝනියා සාන්ද්‍රණය තවදුරටත් ඉහළ යෑම නිසා ඒකට අදාළ ඇමෝනියා සංකීර්ණයක් පැවතුනොත් ඒ ඇමෝනියා සංකීර්ණ ඔන්න ඔය විදිහට හැදෙනවා. හරිද? ඒක අපි දැනගන්නට ඕන. හරි. ඊළඟට අපිට මේ ඉගෙන ගන්න තියෙන සියලුම ඇමෝනියා සංකීර්ණ ටික මෙතන මම දක්වලා තියෙනවා. එතකොට මෙන්න මේ අවස්ථා ටික ඔයාලා මතක තියාගන්න මේ ටිකත් වෙනම ලියලා මතක තියාගන්න වෙනවා. හරිද? තමන් පිළිවෙලට දීලා තියෙන මූල ද්‍රව්‍ය 24 25 26 27 28 29 30 මූල ද්‍රව්‍ය ටික මම පිළිවෙලට දීලා තියෙන්නේ. එතකොට බලන්න ක්‍රෝමියම්ට ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මම නැත්නම් ජලීය ඇමෝනියා දැම්මම ක්‍රෝමියම් හයිඩ්‍රොක්සයිඩ් ආක්ෂේප වෙනවා. මේ කොළ පාට ආක්ෂේපයක් නිල් කොළ කියලාත් කියනවා. හරි? නමුත් ඒක වැඩිපුර ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් හැමෝයි දිය වෙන්නේ නැහැ. මොකද අර මං කියුව වින්‍යාස හතරෙන් එකක් මෙයාට නැහැ නේනේ. එහෙනම් ඒක ආක්ෂේප වීම මේ ආක්ෂේපයේ දියවීමක් සිද්ධ වෙන්නේ නැහැ වැඩිපුර ප්‍රතිකාරකේ. ඊළඟට මැංගනීස් ධන දෙක ගත්තොත් ඒක මැංගනීස් හයිඩ්‍රොක්සයිඩ් ආක්ෂේප වෙනවා. මේක ලාකහ එහෙම නැත්නම් සුදු කියලාත් විභාගේ පාස් පේපර් වලින්ම දීලා තියෙනවා. ලාකහ කියලා ගන්න පුළුවන් සුදු කියලා ගන්න පුළුවන්. ඒකත් වැඩිපුර ප්‍රතිකාරකේ හැමෝයි දිය වෙන්නේ නැහැ. ඒ ආක්ෂේපයේ දියවීමක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද ඒකටත් අර වින්‍යාසය නැති නිසා. ඊළඟට මම මෙතන මුලින් ෆෙරස් කියලා ඉන්නා. ෆෙරස් මම වෙනම ලිව්වේ. ෆෙරස් පෙරික් දෙන්න ෆෙරසුත් අපිට ඕන වෙනවා. ෆෙරස් කෙනෙක් කෙනාට ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කරොත් එහෙම නැත්නම් ජලීය ඇමෝනියා එකතු කරොත් මේක ෆෙරස් හයිඩ්‍රොක්සයිඩ් බවට පත් වෙනවා. ෆෙරස් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ ඒක දුඹුරු කොළ කියලා අපි කියන හැමතත් කැත කොළ කියලා කියන්නේ මේක දුඹුරු කොළ වෙන්නේ මේක 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 සංශුද්ධව ගත්තොත් කොළ පාඩුනාට ෆෙරස් හයිඩ්‍රොක්සයිඩ් හැදුනට පස්සේ ෆෙරස් ටික ටග් ගාලා ෆෙරික් බවට පත් වෙනවා. ඒ කියන්නේ මේක ෆෙරික් හයිඩ්‍රොක්සයිඩ් බවට පත් වෙනෝනේ. ඒක නිසා තමයි මේක දුඹුරු පාටක් යන්තම් තිත්තිත් වගේ අපිට බලා ගන්න පුළුවන්. අර කැත කොළ වර්ණය කියලා කියන්නේත් ඒකයි. ඒතර ෆෙරස්නුත් මේකත් වැඩිපුර ප්‍රතිකාරකයක් හැමෝයි දී වෙන්නේ නැහැ. මොකද අර වින්‍යාස එකක්වත් නැහැනේ. එහෙනම් ওই විදිහට ෆෙරස් හැබැයි මේ ෆෙරස් හයිඩ්‍රොක්සයිඩ් හැදුනොත් මේක වාතයට විරුද්ධව කරලා තිබුණ ගමන් ටක් ගාලා අර ෆෙරික් හයිඩ්‍රොක්සයිඩ් බවට පත් වෙනවා. හරිද? ෆෙරික් හයිඩ්‍රොක්සයිඩ් බවට පත් වෙනවා. ඒ කියන්නේ රතු දුඹුරු ආක්ෂේපයේ බවට පත් වෙනවා. ඒ කියන්නේ මේ දුඹුරු කොළ පැහැති ආක්ෂේපය කාලයත් සමග රතු දුඹුරු පැහැ ආක්ෂේපයක් බවට පත් වෙනවා. ඒක ෆෙරස් වාතය හැමයි ඔක්සිජන් හැමයි ඔක්සිකරණය වීම නිසා තමයි ඒක වෙන්නේ. ඒතර ෆෙරික් වලට ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මොත් ෆෙරික් හයිඩ්‍රොක්සයිඩ් ආක්ෂේප වෙනවා. ඒක රතු දුඹුරු ආක්ෂේපයක්. හරි. ඒක වැඩිපුර ප්‍රතිකාරකයක එකක් දිය වෙන්නේ නැහැ. මොකද අර වින්‍යාසය නැති නිසා. ඔන්න එතනින් එහාට අන්න බලන්න හයිඩ්‍රොක්සයිඩ් ආක්ෂේප වීම වෙනවා. මේ විදිහට කොබෝල්ට් නම් කොබෝල් ධන දෙකේ එක රෝස පාට කොබෝල් හයිඩ්‍රොක්සයිඩ් රෝස පාට ආක්ෂේපයක්. ඒක වැඩිපුර ප්‍රතිකාරකයේ දිය වෙලා කහ දුඹුරු පාට අවක් මේ ජලීය ද්‍රාවණයක් බවට පත් වෙනවා. මේකෙත් කොබෝල් ධන තුන බවට මේක පත් වෙන්න පුළුවන්. එහෙම වුණොත් මේක අපි කියන්නේ දුඹුරු රතු පැහැති ද්‍රාවණයක් බවට පත් වෙනවා ධන තුන අවස්ථාවට කියන. නමුත් ඒ අවස්ථාව වැඩි හැදෙන එක දුලබ අවස්ථාවක්. මේක තමයි මතක තියාගන්න ඕන එක. ඊළඟ නිකල් ගත්තොත් ඒ නිකල් ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් නැත්නම් ජලීය ඇමෝනියා හැමෝම නිකල් හයිඩ්‍රොක්සයිඩ් ආක්ෂේප වෙනවා. ඒක කොළපාට ආක්ෂේපයක්. හරි. ඒකත් වැඩිපුර ප්‍රතිකාරකයේ දී වෙනවා. මොකද D8 වින්‍යාසය තියෙන නිසා වැඩිපුර ප්‍රතිකාරකයේ දී වෙලා එයාගේ ඇමෝනියා සංකීර්ණ හැදෙනවා. ඒක නිල් පැහැයක එහෙම නැත්නම් තද නිල් පැහැයක් තියෙන්නේ. හරි. තද නිල් පාට කියලා තමයි හරිම වර්ණය. නිල් දම් කියලා සමහරලාට කියනවා. කොපා ධන දෙක ගත්තොත් ඒ ඇමෝනියම් හයිඩ්‍රොක්ස හැමෝම කොපර් හයිඩ්‍රොක්සයිඩ් ආක්ෂේපනෝ මේක නිල් පාට ආක්ෂේපයක් ලා නිල් කියලාත් කියනවා.
ඒකත් වැඩිපුර ප්‍රතිකාරක හැම දිනම ඩී 9 වින්‍යාසයේ තියෙන්නේ. ඒකල්ලා ඇමෝනියා ලිගන 4ක් විතරක් තියෙනවා. දැන් මේ දෙන්නට ඇමෝනියා ලිගන 6ක් තියෙනවා. මම කලින් හේතුව කිව්වා මේ දෙන්නට 4 ගාණි තියෙන්නේ. කොපර්ගේ ඇමෝනියා සංකීර්ණ හැදෙනවා මේක නිල් පාට එහෙම නැත්නම් තද නිල් පාට කියලා තේන්නේ. හරි. ඊළඟ මේක රිසෝස් බුක් බලද්දි මේක පොඩි printing mistake එකක් තියෙනවා. එතන කහ පාටක් කියලා දාලා තියෙනවා. නමුත් ඔගේ වර්ණයේ විද්‍යාගාරයේ හදලා බලුවොත් තද නිල් පාටක් තමයි එන්නේ. එහෙනම් නැත්නම් නිල් දම් කියලා එන්නේ. හරි. ඒ රිසෝස් බුක් එකේදී පොඩි මුද්‍රණ දෝෂයක් එතන තියෙනවා. ඊළඟට सिंक गत्तोतीन सिंक हाइड्रोक्साइड आक्षेपण सुधु पाटाई मुकद मेक आंतरिक नौने कटायनयक निसा गुडक एवै घन द्रव्य सुधु पाट गेल हितन्न पुलुवन् मेया डी दहय विन्यास निसा वेडिपुर प्रतिकारके दिय वेनो एकल्ला अमोनिया संकीर्ण हदेनो एक अवर्णय मुकद सिंक दन देकट तियेन्ने डी दहय विन्यासे निसा एक अवर्णय एहेनम मेन्न मे विदियट अमोनिया संकीर्ण टिक अपिट वेनम मतक तियागन्न वेनो अमोनिया संकीर्ण पिल्लेल करगन्न एक्को जलीय अमोनिया नैत्ता अमोनियम हाइड्रोक्साइड भावित करना पुलवांग एहमत्ता सांद्र अमोनिया सॉरी अमोनिया लिक्विड भावित करोती हाइड्रोक्साइड भी आक्षेप भी मेगिन थोरव अमोनिया संकीर्ण हदागन्ना पुलवांग हर ये तो कुछ दें अभी लोह कटायने कारगिन लोह कटायने जल द्रावण कारगिन मेकट अमोनिया लिक्विड की मतक अमोनिया लिक्विड करोती मेतन हाइड्रोक्साइड आक्षेप विद्यक नह मत हाइड्रोक्सिल कांट नीति सा मेतन खेलीम अमोनिया संकीर्ण्यता में पिलेल हरि खेलीम अमोनिया संकीर्ण्य पिलेल वैद्य एक मतगति आगे इन टोन हरिद इलाट तार विशेषता संकीर् अमोनिया संकीर्ण मे फेरस्किन बहुमत जलिय द्रावणी के दी टग्गाल फेरिक बवट ऑक्सीकरण वेनो हरी मेकअप वेदगदया कितको अभी फेरस हाइड्रोक्साइड गाते विवृत्तना दिन मेक अभी क्या कतकोल हिमनता दुमुरकोल आक्षेप्य मेक रत दुमुर आक्षेप्य बोट काल समग परिवर्तने वेनो हरिद तर मेन मे वर्ण विपर्यास मेक वेन्नी वाते हम मेक ऑक्सीकरणी फेरस वाड़ा फेरिकियाँ इस्थाई के अटैक निशातम एक हेम सिद्धवेन हरिद तर मे तीन संकीर्ण अभी तो गिनगा तीन संकीर्ण टीकता में अभी मे कथा करें संकीर्ण वल विनद्गटल विसदा अनिवार्य संकीर्ण वल वर्ण टीक हुद मतगति आप कथा करबु H2O संकीर्ण क्लोराइड संकीर्ण ईलंगट अमोनिया संकीर्ण सह हाइड्रोक्साइड टीक ओ वर्ण टीक दिनगिनोण यथनी ओ टीका कथा कर එතර මුලින්ම කරන්න ඕන දේ තමයි ඔය එකක් ඔය පළවෙනි වීඩියෝ එක බැලුවේ නැත්නම් ඔයාලේගේ නාමකරණය අනිවාර්යෙන් සංකීර්ණ නාමකරණ ඉගෙන ගන්න. ඒක දන්නේ නැතුව දැනට තියෙන paper roll හෝ new syllabus paper වල රචනා දෙකක් ගිය අවුරුද්දේ තියෙනවා. ඔය කරන්න අමාරුයි. ඔක ඉගෙන ගන්න නැතුව ඉස්සෙල්ලා මේ වීඩියෝ එක බලලා ඒක හොඳට ඉගෙන ගන්න. ඒක පුළුවන් නම් වර්ණටි මේක අපි දෙවෙනි එකේ කතා කරේ වර්ණමිතිය සංකීර්ණ වල වර්ණ කියන එක. වර්ණමිතිය තව ඉගෙන ගන්න තියෙනවා. කාණ්ඩ විශ්ලේෂණ ඒ වගේ කොටස් තව ටිකක් තියෙනවා. मेक मम बलापुरते संकीर्ण टीके वर्ण टीके संकीर्ण अतिवेन विद्य पेहदलीकरण हर इतोट ये संकीर्ण वर्ण के इष्टो संकीर्ण क्लोराइड संकीर्ण सह अमोनिया संकीर्ण सह अमोनिया संकीर्ण हदि अतिवेन हाइड्रोक्साइड टीके वर्ण टीके हुदर मतगति टोन हर बागेट मतगति बैसे लोकलिए हुदरिक पाड़कर हर इनोकनिक बह बह के इसल बला तमंट बेरियला मुखद हेतु मुखद हेतु बलूम ओके प्रधान हेतु तीन संकीर्ण वर्ण मतगण तीय कोई टीका पाड़ कल दें इट पास मम ओके मैं वीडियो के पल्ले दाणो अभ्यास दाल अभ्यास पेल दुड़ी दाल तीन इसल अभ्यास अभ्यास बहुत दूर मे दिदास दहन मे लीच रचना गान कुड़सिबुना अन्नी रचना गांट दाल मम्मी अभ्यास दाल दी अरे मुकद ये जाती रचना नवत लिना पुलवा एक निशा ये लोहट अंट दाल मैं अभ्यास दाल तीन वाल इसल मेक लिया मेक वीडियो बल हट विनम लिया पाड़ी संपूर्ण पाड़ी अभ्यास अभ्यास पिल बला हेम कल दिखाई वाले डी गुण हो मट्टे पुलवा डी गुण सामान्य हो मट्टे नोकी वाले एसपी गुण हर अद्दीन पुलवा संपूर्ण इनोगणिक पिल मत बायक नहीं पुलवा हरिद इंडा आप दिखें दिखा इसल डी गुण अवसान करो एक निशा मेक मैं विशेष बलपड़ती नोट की पाड़ अभ्यास गिरी हरी तो पाड़ नहीं वीडियो बल्वेकलें प्रोजन वेट की पाड़ी अभ्यास हरि इट पास मेक विशेष मम बलपड़ती दिदास विषय उसस्पिल धरवे मुखद हेतु अभी दिनोगणिक मेक
ප්‍රෝජනවත් යොදාගන්න පුළුවන් 2020 ළමයට ඉතින් 2021 ඇයටත් පුළුවන් නේ මේ කොටස් ටිකගෙනගෙන ත්‍රිනෝගණික පන්තිවලදී අපි ඕක නැවත ඉගෙන ගන්නවා මම දැන් මෙතන අපි වීඩියෝ එක කරයි කියලා ඕක පන්තියේ කරන එක නවත්තන්නේ ඒක පන්තියේදීත් නැවත ඉගෙන ගන්නවා ඉතින් නැවත ඉගෙන ගැනීමෙන් ඕක තවදුරටත් හොඳටම ඉගෙන ගන්න පුළුවන් කමක් ලැබෙනවා ඒකින්ද මේකේ හොඳට මේක බලලා ඉවර වෙලා හොඳ දැනුමක් ලබාගෙන මේක සම්පූර්ණ කරගන්න ඉතින් ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ හරි ඩී ගොනුවේ ඊළඟ කොටස් වලින් අපි හමු වෙමු නැවත මේ ඉතින් මේ කොටස හොඳට කරලා අභ්‍යාසය කරන්නේ।